ඔයාලා හැමෝම ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද නම් අරගෙන එන්න හිතුවේ devlog එකක් නෙමෙයි. බබාලා ඉන්න අම්මලා වෙනුවෙන් තමයි අපි පුංචි පැටවුන් වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. මගේ පුංචි පැටව දෙන්න අසනීපෙන් හිටපු දවසක මම එයාලා වෙනුවෙන් ලෑස්ති කරපු meal planning එක ගැන කියන්න තමයි ඔයාලට මම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. मगे चैनल सब्सक्राइब करला नेती ना सब्सक्राइब करला लंगम तीन बेल आइकन क्लिक करना अमतक करना बाबा तीन उदयट मम हदल दोने रुलांग वलिंग इतर तोसी इतिंग रुलांग अन्नकोट मंगमेन्नमे सेवन स्टाक ब्रांड के समय रुलांग आने बाबा तीन लुक असनी प्याक तिबनी ने है चुट्टा सेम गति वगे में धोनीट पोडा को तिबुना इतिंग उन्हें हदीग नेनकोट मम यालट बेहद गिनावा රුලන් ටිකට මුලින්ම වතුර ටිකක් එකතු කරගත්තා. මොකද රුලන් ටිකක් වෙලා පෙඟෙන්න ඕන. ඉතින් මෙහෙම වතුර එකතු කරලා විනාඩි 10ක් 15ක් වගේ කාලයක් තියලා ඊට පස්සේ මම ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගත්තා. ඉතින් අවුරුද්දට අඩු බබාලට පොල් කිරි එකතු කරගන්න පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න එපා. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරලා අවශ්‍ය ප්‍රමාණය ලුණුත් දාලා මං හොඳට මේක බ්ලෙන්ඩ් කරගත්තා. ඒ වගේම අවුරුද්දට අඩු බබාලට ලුණු එකතු කරගන්න එපා. ඉතින් අවුරුද්දට වැඩි බබාලට තමයි ලුණු සහ ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න ඕන. ඉතින් අසනීපෙන් ඉන්න බබාලට මෙන්න මේ රුලන් වලින් ගොඩාක් පෝෂදායි ආහාර වේලක් හදලා දෙන්න පුළුවන්. ඇත්තටම බත් වලට වඩා ගොඩාක් පෝෂණීය රුලන් කියන ආහාරය. ඉතින් රුලන් ටික මම මේ වගේ තෝසයක් විදිහට pan එකට වක් කරගෙන ඊට පස්සේ මම පිටර වලින් ටිකක් දාගත්තා. एक चुट्टा के वहा तीयला बितरी उड़ीटिक तेबूना पसे हिमी सर मेक दिखरण इथिंग पेटाव हरीम आसावेंकन कैम तम मेक पुंजी पेटाव बितरा मे अट हरीम आसावें कन्न पुलवा रसम रस दोसम रुला बितर दोसकी මං පොරදෙලා ඉන්න දෙයක් තමයි බබාලා සනීප වුණ දවසට එයාලට මම එයාලා ආස දේවල් හදලා දෙන එක. මොකද කිසිම කැම වේලක් කිසිම දෙයක් අපිට ඕන විදිහට එයාලා අකමැත්තෙන් බලෙන් කවන්න යන්න හොඳ නැහැ. මොකද එයාලා අසනීපෙන් ඉන්නකොට එයාලට රස දැනෙනවා අඩුයි. ඉතින් අපිට වුණත් බත් කන්න බැහැනේ අසනීපෙන් ඉන්න වෙලාවට. ඉතින් අපිත් කන්න කැමති අපේ කටට අපේ දිව පිනවන දේවල්. ඒ වගේම තමයි බබාලා අසනීපෙන් ඉන්න දවසට අපි යාළගේ කෑම වේල් ගොඩක් සංකීර්ණ කරගන්න හොඳ නැහැ. හැම කෑම වේලක්ම පෝෂදායි වගේම ගොඩක් සරල වෙන තරමට තමයි බබාලා ගොඩක් කන්න ප්‍රිය කරන්නේ. උදේ බෙහෙත් වේල බීලා පැයක් විතර ගියාට පස්සේ මං යාළට ෆෘට් ජූස් එකක් හදලා දුන්නා. ඉතින් අද නම් මං මේකට එකතු කරගත්තේ කෙසෙලොයි අඹයි විතරයි. ඉතින් වෛරස් වුණ වගේ හැදිලා ඉන්නවා නම් බබාලට අනිවාර්යයෙන්ම නිතරම අපි දියරමයේ දේවල් දෙන්න ඕන. එයාලට වතුර එතකොට මේ වගේ පළතුරු පානයන් කියන්නේ ගෙදර හදලා දෙන පළතුරු පානයන් කෘතිම දේවල් දෙන්න යන හොඳ නැහැ. කොත්තමල්ලි වගේ දේවල් අපි නිතර එයාලට දෙන්න ඕන. දවල් කෑම වේලට මම අද පිළියෙල කරගත්තේ සොදල් හාල් වලින් බත් උයලා චිකන් තැඹුවා ලුණු ටිකකුයි කහ ටිකකුයි දාලා ඒ වගේම මම කිරි කොස් මාළුවක් හැදුවා. මේක තනිකර මම පොල් කිරින් උයාගත්තේ කහ ටිකක් සහ තුන පහ ටිකක් දාලා අනිත් ද්‍රව්‍ය එකතු කරලා. එතකොට මේක මිටි කිරි වලින් තමයි මම උයාගත්තේ. මොකද අර කොස් තම්බල කනවට වඩා මේ බබාලා දෙන්න නම් මේ විදිහට කිරට හදලා කන්න ගොඩාක් කැමති. ඒත් එක්කම මම ගෙදර හැමෝටම කන්න ගොටිකොල සම්බෝලේකුත් හදාගත්තා. බබාලා අසනීපෙන් ඉන්න වෙලාවට විතරක් නෙමෙයි එයාලා සාමාන්‍ය විදිහට ඉන්න දවසටත් අපි කැමති දේවල් නෙමෙයි එයාලා කැමති දේවල් එයාලා කැමති රසට හදලා දෙන එක තමයි හොඳම. ඉතින් මං හදපු මේ කිරිකස් මාළුවත් එක්ක බබාලා බත් ඔක්කොම ටික කෑවා. මට ගොඩාක් සතුටුයි. මොකද මං බයේ හිටියේ දෙන්න පුතානම් ලොකු අසනීපයක් තිබුණේ නැහැ. අර චුට්ටක් හෙම්බිරිස්සාව ගතිය විතරයි තිබුණේ. නමුත් තෝනිගේ උණ තත්ත්වය ගැන මට බයක් තිබුණා. ඒ වුණාට මං පස්සේ තේරුම් ගත්තා ඒක වෛරස් එකක් නෙමෙයි. එයාට අර සෙමත් එක්ක පොඩි හෙම්බිරිස්සාවකුත් තිබුණා. ඒකත් එක්ක ආපු උණක් කියලා. මොකද පුතාට ඒ උණ හැදුනේ නැති නිසා. ඉතින් බබාලා දෙන්නව එක තැනක නම් තියාගන්න බැරි වුණා. ඒ දෙන්න මේ විදිහට සෙල්ලම් කර කර තමයි හිටියේ. ඉතින් මමත් ඒකට ඉඩ දුන්නා. මොකද එයාලට ඇඟට අපහසුාවක් අමාරුවක් නැතිනම් මේ විදිහට සෙල්ලම් කරන්නේ නැහනේ. හවස ඒ දෙන්න අපහෝ චුට්ටක් නිදාගත්තා. පුතා නම් ඉක්මනටම නැගිට්ටා.
බෙහෙත් බොනකොට ඉතින් බබාලට අනිවාර්යෙන්ම විවේකය අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ නිින්ද කොහොම හරි බබාලට අනිවාර්යෙන්ම ලබා දෙන්නම ඕන. මේ දවස්වල බබාලා අතරේ එක එක අසනීප පැතිරෙනවා. විශේෂයෙන්ම වෛරස් උන. එතකොට කොරෝනා ආපහු පැතිරීගෙන යනවා. එතකොට ඩෙන්ගු තියෙනවා, ඉන්ෆ්ලුවෙන්සා තියෙනවා, කැස්ස, හෙම්බිරිස්සාව තවත් එක එක වෛරස් උන වර්ග හැරිම සීක්‍රෙන් පුංචි බබාලා අතරේ පැතිරීගෙන යනවා. ඉතින් බබාලා මේ දවස්වල අසනීප වෙනවා නම් ඒව ගණන් නොගෙන ඉන්න හොඳ නැහැ. අනිවාර්යෙන්ම ඉක්මනින්ම වෛද්‍යවරයා ළඟට යන්න ඕන. හවස අමතර වේලට මං බබාලා දෙන්නට දුන්නේ කෝන්ෆ්ලෙක්ස් සහ කිරි. ඉන් කිරි වලට නම් මං පාවිච්චි කරේ අද ෆෝමියුලා. ඒ දෙන්න දවාලේ බත් හොඳට කාපු නිසා තමයි මං හිතුවේ කෝන්ෆ්ලෙක්ස් දෙන්න ඕන කියලා. මොකද ඒ දෙන්න කෝන්ෆ්ලෙක්ස් කන්න හරිම ආසයි. ඉතින් බබාලා අසනීපෙන් ඉන්න දවසටත් එයාගේ කෙටි වේලට ලොකු ලොකු දේවල් දෙන්න යන්න එපා. මේ කියන දවසේ බබාලගේ රැකෑම වේලට මම හදලා දුන්නේ කිරි රොටි. ඉතින් කිරි රොටි කියන්නේ ගොඩාක් රසවත් බබාලා හරිම ආසාවෙන් කන කෑමක්. කිරි රොටි හදාගන්නකොට මම අද පාන් පිටි වලට අමතරව හාල් පිටි ටිකකුත් එකතු කරගත්තා. එතකොට කිරි රොටිය තවත් පෝෂදායී විදියට හදලා දෙන්න පුළුවන්. පාන් පිටි, හාල් පිටි, එතකොට ලුණු, පිටරයක්, බටර් මේස හැඳි දෙකකුත් දාලා මිටි කිරි වලින් තමයි මේ කිරි රොටි සඳහා හදන බැටර් එක හදා ගන්න ඕන. ඇත්තටම ගොඩාක් රසට ආව කිරි රොටි එක මම මේ දෙවෙනි වතාවට තමයි කිරි රොටි හදන්නේ. ඉතින් මගේ බබාලා දෙන්න ගොඩාක් ආසාවෙන් කෑවා. මේ හදපු බැටර් එකත් මදි වුණා කිරි රොටි ටික හදාගන්න. මොකද බබාලා දෙන්න ආසාවෙන් කාපු නිසා. ඉතින් ඊට පස්සේ දවසෙත් අපි ගෙදර හැමෝටම කිරි රොටි හැදුවා. මම නම් පුදුම ආසයි මේ කෑමට. මොකද කිරි රසයිනේ බබාලා වුණත් හරිම ආසාවෙන් කන කෑමක් වේවි. ගොඩාක් සොෆ්ට් එකට මේක හදාගන්නත් පුළුවන්. බබාලා අසනීපෙන් ඉන්න දවසට එයාලගේ කෑම වේල් ගැන අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම ටිකක් ඉතින් මහන්සි වෙන්නත් වෙනවා. මොකද එයාලා ආස කරන දේවල් හදන්නත් ඕනනේ. ඉතින් අම්මලා චුට්ටක් ඒ වෙනුවෙන් මහන්සි වුණාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බබාලා ආසාවෙන් හැම කෑම වේලක්ම කනවනම්. ඉතින් මට නම් ගොඩාක් සතුටුයි අද හැම කෑම වේලක්ම එයාලා හරිම ආසාවෙන් කෑවා. ඉතින් මේ වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. තවත් මගේ ලස්සන ඩේ බ්ලොග් එකකින් හමු වෙනකල් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.